වස්සාන ධර්මදේශනා ප්‍රශ්නයක් කාවහම ඒ ප්‍රශ්නය දෙස රාගය වඩමින් ද්වේශය වඩමින් මෝහය වඩමින් කෙලෙස් අඳුර ඉඳල උත්තර දෙන්ඩ ගියුත් අන්න ඒ උත්තර තමයි සියදිවි නසාගැනීම් මිනීමැරුම් මානසිකරෝගින් බවට පත්වමාදී උත්තර. ඒව සාර්ථකනෑ කැබලෙන් ලිපට වැටෙන උත්තර. ඊළඟට ප්‍රඥාව ඉස්මතුකරගෙන ඒ ප්‍රශ්නය දෙස බලනකොට ලැබෙන උත්තර තමයි, තමන්ටත් අනුන්ටත් හානිකර නොවූ උත්තර. එකො ධර්මමාර්ගයට ඇවිල්ලා. එකකො සිල් සමාදං වෙන්න යොමු වෙලා. එකකු භාවනාවට යොමු වෙලා. එකක පැවිදිදිවයට පත් වෙලා. මෙන මේ විදියට ප්‍රශ්නයක් දෙස, ලෙස් අඳුර ඉඳල බලන්නො කොට ලැබෙන උත්තරත් ප්‍රඥාලෝකය තුළෙ ඉඳල ලැබෙන උත්තරත් වෙනස්. එනිසා මේ කිසිම ප්‍රශ්නකට රාගය දවේශය මදය මෝහේ අවුස්සගෙන උත්තරහොයන්නේන්ඩ එපා. කවදදාාකව හොඳ උත්තරයක් කම්බෙන්නේ. ඒ නිසා තමයි ඇත්තටම පුරාණීදල් අපට සංස්කෘතිය වශයනත් ඇවිල්ල තියන දේවල්තිය නවා. දැන් උදාහරණයක් කැටියට ගත්තුතින් මිනිස්සු හඳහන බලන්න යන්නේ කොයි වගේ කාලයකද. කරදර වැඩි වෙනකොටන. දවස් හතක් දාහතරක් විසියක් බෝධිපූජාතියන්ට පිරිත්සජ්ජායනා කරන්න කියලා මේ? යොමුකරපු දේ තුළ විද්‍යාත්මක පදනමක් තියෙනවා කියලයි මේ අදහස් කරන්නේ පැහැදිලි කරන්න. ප්‍රශ්න වැඩිපුර එන තරමට බලන්න පින්වත්නි ඒ බෝධි පූජා පවත්තන කාලසීමාව තුලදි පේවීමක් පෙන් ඕන. හැමදාම් හවශ්‍යනකොට සූදානං වෙන්නවෝන පන්සල්ලයන්න. මල්ටි කඩන වෙලාවෙේ පහන් තිරටික ම්ඹරගන්න වෙලාේ ොල් තෙල් ටි ෑස්තිි කරන වෙලාවෙේ ඊළඟටේ ගිලම්පස්සටික සකස් කරන වෙලා එතැ නිඳදල් එක දිගටම වැඩ පිළි වෙලක්ති නො දවස්සේ බෝධි පූජාව වසන්රනකා. තතුට එකක් දිගටම පන්සලට යවෙනවා බෝධීන් වහන්සේල් අභියසට යැවෙනවා පහම් පත්තු කෙරෙනවා මල් පූජ කරනවා ගාත කියවෙනවා පිරිත් සජ්්‍යායනා කෙරෙනවා භාවනාව කෙරෙනවා, භික්‍ෂූන් වහන්සේලා දැක බලාගණ්ඩ ලැබෙනවා භික්ෂූන් වහන්සලටු පස්ථාන කරණඩ ලැබෙනවා වන්දනා කරන්ඩ ලැබෙනවා ඒ පන්සලට ගිහිල්ල බෝධි පූජා තියෙනකොට මොකක්ද වෙන්නේ. රාග දවේශ මදමෝහ තුනී වෙලා යටපත්වෙලා ප්‍රක්ඥාව? ඉස්මතු වෙනවා. එතකට ප්‍රඥාව ඉස්මතුවෙනකොට මේ ප්‍රශ්න ප්‍රශ්න කිය කියා දුක්වින්දපු ප්‍රශ්නවලට ප්‍රඥාවෙන් උත්තර හම්බෙනෝවා. සහරකට දව හත යනකොට ප්‍රශ්නී වරයි දවස් දාහතර යනකොට ප්‍රශ්නිට උත්තර ලස්ස උත්තරයක් ඇවිල්ලා දවස් විසිේකක් බෝධ පූජා පවත්වනකොට ප්‍රශමි උත්තරේ ලස්සන එකක් කැෙල්ලා. ඒ ඒ ප්‍රඥාව පදනංකර ගත්ත ප්‍රඥාවෙන් ප්‍රශ්නය දෙස බැලීමෙන් ලැබිච් උත්තරයක්තේ. දින්නපතා නවතුම ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සානු ධර්මදේශන අපගේ යබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජටබ් නාලිකාවස්සේ ප්‍රචාරය වන මෙමන් සුමතුර ධර්මානු ශාසනාවේ ප්‍රධහන අරමට පන්නේ රත්මලාන ඉන්ත්‍ර ජෝතිපාර අංක වෙසි නවය දරණඩිවසහි පදිංචිව සිටි රානි, චන්ද්‍රා, ඉන්ද්‍රා, කාන්තියන මහත්මියන්ගේ, ආදරණීය මැනියන් වෝ පටශාලාචාරණී ප.ප. මංගනෝනාහෙවත් මිසිනෝනා උපාසගා මාතාව පරලු සැපත්වී වසර විසි අටක් පිරිමනිමිත්තැන් එතුමයට උතුම් නිර්වාණාවබෝධය පිණිස ධර්මදානවය පින් කමක්සිදු කිරීමයි. ඒවෙනුවෙන් පින්බර දයිකත්වේගෙන කටිතු කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්පඩුවර පදිංචි මංගනෝනා උපාසිකා මතාවගේ ආදරණීය මුණුපුරු අනුරද සිල්වා මතා සහ දෑබර බෙරිඳ අජාන්ද සිල්වා සහ ඔවුන්ගේ දූදරුවන් වන මයිකල්ද සිල්වා චාරාද සිල්වාහා ඩිලද සිල්වායන පින්වත් පෙරිසයි. අද දේශකාණන් වහන්සේ මහරගම සිරි වජරඥාන ධර්මායතනයේ ආචාරය අතිිපූජනීය ගල්කිස්සේ සුමානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තාචක්හවාලි සුුවත්‍රාගච්හන්තු දීවතා. සද්හම්මං මුනිරාජස්ස සුනන්තුසග්ග මොක්හදන්. धම්ම සවෙනෙ කාලු අයංभදන්త धම්্ම සවෙන කාලු අයං भදන්త धම්මසවෙන කාලු අයං භදන්ත නමුතස්සෙ भගෙවෙතුು අරහතු සම්ම සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස ධම්මෝහවී රක්හති ධම්මචාරිී ධම්මෝ සුචන්නු සුක්හෙමාවහාතිී ඒසානි සංසෝධම්මි සුචින්නේ නදොග්ගතිං ගච්හති ධම්මචාරී නහි ධම්මෝ අධම්මෝච උබ්හෝසමවිපාකිනෝ අදම්මෝ නිරයංනීති ධම්මෝපාපීති සුග්ගතින් තස්මාහි ධම්මි සුකරය චන්දං ඉතිමෝදමානෝ සුගතිනතා දිනා ධම්මටහිතා සුගත වරස්සසාාවකා න අන්තිධීරා සරණ වරගග ගාමිනෝ විප්හෝටිතෝ ගණ්ඩමූලු අන්හාජාලෝ සමෝහතෝ සෝහිීන සංසාරෝනචත්තිකංචනං චන්දෝ යතහාදෝ සිනාපුන්න මාසියාතිී. ශ්‍රද්ධහාවන්ත කාරුුණික පිමතුනිි සුපුරදු පරිදි වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාව ඔස්සේ ඔබවෙතගෙන එන සැදැහැති දායකත්ව ධර්මානු ශාසනාව ශ්‍රවනය කිරීමටයි මේ පින්වත් කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අදමී උතුම් ධර්මදානමය පිංකම සම්පූර්ණත්තුවයට පත්කරන්නේ රත්මලාන ඉන්ද්‍රජෝතිපාර අංක විසිනමය දරණ නිවසෙහි පදිංචිව ඉඳලා ජන්මාන්තර ගතවන්නට යෙදුණු ආදරණීය මැණියන්, පාඨශාලාචාරිණී, P.B. මංගනෝනා මිසිනෝනා උපාසිකා මාතාව, පර්ලෝ සැපත්වෙලා වසර විසි අටක් සම්පූර්ණවීම නිමිති කරගෙන එතුමීයට පුුණ්්‍යානුමෝදනා කරන්න. එක පැත්තකින් අදමේ සිදුකරන පින්කම මොනුපුරන් විසින් අමන්ගේ ආදරණීය ආච්්‍යයම්මා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සඳහා සිදුකරන පින්කමක්. ඔස්ට්‍රේලියාවේ මෙල්බනුවර පදිංචි මංගනෝනා උපාසිකා මාතාවගේ ආදරණීය මොනුපුරු අනුරොද සිල්වා මහත්මා එවගේ එතුමාගේ බෙරිද අජාන්ද සිල්වා මහත්මිය. එවගේම දරුවන් මයිකල්ද සිිල්වා යාාද සිිල්වා ඩිලන්ද සිල්වා ඇතුලු ඒ පවුලේ පිින්වත් හැමෝම එකටෙ එකතු වෙලයි මේ පින්කම සිද කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව. දරුවයෙකුට මේලෝකයේ සිටින වටිනාම චරිත දෙක තමයි අම්මා සහ තාත්තා කියල කියන්න. අම්මට තාත්තට බුදුරජාණන් වහන්සේ ඉහළම තැනක් දුන්නා. එක තැනක පෙන්නනවා පුබ්බාචරිය මුල් ගුරුවරු දෙන්න. එවගේම බ්‍රක්්මාති මාතා පිතරෝ. මේලෝකය මහා බ්‍රක්්මයා මැව්වා කියල විශ්වාස කරනවනං මේ ලෝකයේ මවලතියන මහා බ්‍රක්්මයෝ දෙන්න වෙන කෞුරුත් නෙවෙයි අම්මා සහ තාත්තා. බුද්ධහෝ විය මාතා බුද්ධහෝ විය පිතා. අම්මයි තාත්තයි කියල කියන්නේ, බුදුරජාණන් වහන්සේට සලකන සැලකිල්ල, එලෙසින්ම සැලකුවත් වරදක් සිදුවවෙන්නේ නැති වටිනා චරිත දෙකා. අම්මා සහ තාත්තා කියන චරිත දෙකිහි ගුණ බුදුහාමුදුරු ඉතාම් හොඳින් පැහැදිලි කරල දුන්න. මෙත්තා කරුණා මුදිතා උපේක්කහා කියන සතර බ්‍රහ්ම විහරණවලින් යුක්ත තමන්ගේ දරුවන්. වෙනුවෙන් කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගත්ත සෙනිහසකින් ඔවුන් නිතරම සංග්‍රහ කරනු. අම්ම තාත්තා වගේම තවත් අපේ ජීවිතයට වටින චරිත දෙකක් ඉන්නවා. එතමයි අත්තම්ම සහ සීය කියල කියන්. ගොඩක් දෙනෙක් කතා කළේ නැතත් එගුණ පිළිබඳව ඉස්මතු කළේ නැතත්. අත්තම්ම සීය කියල කියන්නේ. බොහෝ දරුවන්ට තමන්ගේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගැනීම පිණිස පකාරවෙච්ච චරිත දෙකක්. අම්මාගේ අම්මයි තාත්තයි තාත්තගේ අම්මයි තාත්තයි තමන්ගේ මුණුපුරු මිනිපිරියන්ට දක්වන සෙනෙහස තමන්ගේම දෙමව්පියන්ට දක්වන සෙනෙහස හා සමානයි. මගේ පුතාගේ පුතා මගේ දුවගේ දුව පුතා මෙ හැඟීම. ඔවුන් තුළ ගැබ්වෙලා පවතිනවා. ඇත අතීතය ඉඳලම මුණුපුරු මිනිපිරියන් නිවැරදි මඟට යොමුකිරීමේ මූලික වගකීම අරගත්තේ ආච්්‍යම්මයි සීයයි. පුංචි ළමයි තමන්ගේ මුණුපුර මිනිපිරියෝ ළඟතියාගැෙන ජීවිතය සුවපත් කරගැනීම පිණිස හේතුවන දහම් කතා කියල දුන්නේ අත්තම්ම සීයන්. එ වගේ අම්මතාත්තා නොමැතිවෙච්ච වෙලාවල් වලදී අම්ම තාත්ත ලබා දෙෙන රැකවරණය අඩුවක් නැතුව ලබා දෙන්නේ අත්තම්ම සීයම්.ඒවගේම තමයි සමහරක් විට සමහර වැරදිවලට අම්මල තාත්තල දඩුවම් කරනකොට මොනුපුරු මිනිපිරියන් ආරක්ෂාව පතන්නේ අත්තම්මගෙන් සීයගේ. පුංචිකාල්ලි ඉඳලම තමන්ට මහාලොකු දනයක් නැතත් අම්මට හොරෙන් තාත්තට හොරෙන් අත උඩ සීියහරි තියලා අපි සතුටු කරන්නේ අත්තම්මයි සීයයි. මොනුපුරු මිනිපිරියන්ගේ අනාගතගමන සාර්ථකත්වයට පත්වෙන්ඩ ඕන කියල හදවතින්ම සුභපතන වටිනා චරිත දෙකක් තමයි අත්තම්ම සීිය කෙලකයන්. එනිසා අතීතයේ පෙළිබඳව කල්පනා කරනකොට අම්ම තාත්තා වගේම අපට ආච්්‍යයම්මල සීයල දක්ව පු සෙනහස කරුණාව මෛත්‍රියමල කරන්නට පුළුවන්කමක් නෑ. අපි පන්සලට අරගෙන යන්නේ. සිල්සමාදන් වෙන්න යොමු කරන්නේ. ධර්ණය ශ්‍රවනය කරන්න යොමු කරන්නේ. හොඳ නරක වැඩිපුරම කියල දෙන්නේ. ඒ අත්තම්මයි සීයයි. හිතිේ නිසා අම්මා ගැන කතා කරනෝ වගේම අම්මගේ අම්මයි තාත්තයි ආච්්‍යම්ම සය ගැන. තාත්තා පිළිබඳව කතා කරනෝ වගේම තාත්තගේ අම්මයි තාත්තයි පිළිබඳව කතාකිරීම මනුපුරු මිනිපිරියන්ගේ වටිනා යුතුකමාක්. අදදවසි මේ උතුම් ධර්මානු ශාසනාව ශ්‍රවනය කරන්නට ඉඩකඩ සලස්වල දීලා. ඒ අත්තම්මා වෙනුවෙන් සීය වෙනුවෙන් අත්තම්මට සීයට පරළොවගමන සැපවත් කර ගැනීමට හේතුවන මේ උතුම් පින් අනුමෝදනාව සම්පූර්ණත්තුවයට පත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුවයි අනුරොධ සිල්වා මහත්මා එතුමන්ගේ බිරිද දරුවන් එකට එකතු කරගෙන මේ උතුම් ධර්මදානමය පින්කම වස්සාන ධර්මදේශනා YouTubeුබ් නාලිකා ොස්සේ විකාශනය කරවල ඒ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මාණු ශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ, තිහේර ගාතාව තුළ අන්තර්ගතව තිබෙන ධම්මිකත් හේරගාතාව. තිහේර තිහේරී ගාතහා කියලා මෙඇත්තෝ අහලතියෙනවා බොහෝම වටින ග්‍රන්ථයක් තියනවා. ත්‍රිපිටකට අයත් බොහෝම වටින්න කොටස. මෙ තේර තේරී ගාතාාවල අන්තර්ගතව පවතින්නේ ගිහිගේ අත්හැරලා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා. සෝවාන් සක්‍රදාගාමි අනාගාමි, අරහත්තාදී මාර්ගඵල අවබෝධ කරගත්තු උත්තමයන් වහන්සේලා විසින් ලොවට හිතසුව පිණිස දේශනා කරපු ගාතා. ගාථහා පරිශීලනය කරනුකොට අපටත් නිර්වාණය සලසා ගැනීම සඳහා මහපුදුම ශක්තියක් උපදවාගන්නට පුළුවන්කම ලැබෙනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කලා විරිය සම්බෝජ්හන්ගේ ප්‍රගුණ කිරීම සඳහා. වීරය නැමැති ධර්මාවබෝධය පිණිස හේතුවන අංගය දියුණු කිරීම පිණස්ස. අනුගමනය කළ යුතු කටයුත්තක් හැටියට පෙන්නවා ගමන වීති පච්ච වෙක්හනතා කියල කොටසක්. ගමනවීති පච්චවෙක්හනතා කියල කියන්නේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා. ඒ ඒ තත්ත්වලට පත්වීම පිණිස අනුගමනය කළ, ගමන්මාර්ගය පිළිබඳව විමසීම. ඒ ඒ මාර්ගඵල අවබෝධ කරගත්ත උතුමන් වහන්සේලා ඒ ඒ තත්ත්වලට පත්වනේ කුමන්න ප්‍රතිපත්තියක් කනුගමනය කරලද කියනෙ එක පිළිබඳව විමසීම අත්්‍යවශ්‍යයි. මොකද පෙන්වත්න ලෝතුරා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගෙන තියෙන්නේ. එවගේම පසේබුද්ධත්වය සාක්ෂාත් කරගෙන තියෙන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත්ඵලයට පත්වෙලා තියෙන්න්නේ. එවැනි මාර්ගඵල අවබෝධ කරගෙන තියෙන්න්නේෙ. ඔබ අප වගේම මේ සංසාර ගමන තුළ නොයෙක් දුක් විඳපු අයමයි. අපි වගේම සසර ගමන තුළ විවිධ දුපපීඩාවලට මුහුණු දුන්නු උදවිය, ඒ දුක්ඛිත සංසාර ගමනින් එතර වෙලා ධරමාවබෝධය ලැබුවා. ඒ එහෙම සිද්ධ වනා නං එහම කළේ කොහොමද කියන එක පිළිබඳව විමසීම අපටත් ඒ ඒ තත්ත්වලට පත්වීම පිණිස උපකාරක ධර්ම බවට පත්වෙනු. එනිසා මේ තේර තේරී ගාතහා පරිශීලනය කිරීම, අපට ආධ්‍යාත්මික දියුණු ඇති කර ගැනීමට ඉවහල්වන කාරණයක්. අද ධර්මාණු ශාසනාව ඔස්සේ පැහැදිලි කරල දෙන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මිකත් හේර ගාථාව. ධම්මික මහරහතන් වහන්සේ විසින් ප්‍රකාශ කළ ගාථහා. අන්න එනිසා තමයි ධම්මිකත් හේර ගාථහා කියල හඳුන්වන්නේ. ධම්මික මහරහතන් වහන්සේ පිළිබඳව කටුවාවෙේ සඳහන් වෙල තිබෙන විස්තරයක් තියෙනවා. බොහෝ දීර්ග කාලයක් විවිධ බුදුරජාණන් වහන්සේලා පහළවෙච්ච කාලවලදි නිර්වාණය සලසා ගතයුතුයි කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව කටයුතු කරපු කෙනෙක්. ඒ සංසාර ගමනේ එන අතරතුර සිකිහි බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලි. මුව වැද්දෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. දවසක සිකිහි බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට ධර්මදේශනාවක් පවත්වනකොට ඒ ධර්ම දේශනාව අහලා දැකලා මෙ මහෝත්තමයාණන් වහන්සේ ධර්මයයි දේශනා කරන්නේ කියල ඇතිකරගත්ත සංඥාව නිසා. බුදුරජාණන් වහන්සේගේ ස්වරය අහලා. එතැන් පටන් දුගතියක නොවැටි දිව්‍ය මනුස්ස සුගති භවවල උත්පත්තිය ලබමින් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම ස්වරය අහපු එකේ විපාක සුවසේ බුක්තිවිඳපු උත්තමයණන් වහන්සේ නම. ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කොට කොසොල් රටේ බමුණු පවුලක. ධම්මික නමින් නිපදුුණා. ඉපදිලා ළමාකාලයේ ගත කරල තරුණවීයට පත්වෙනකොට මේ ධම්මික කියන තරුණයාට විශේෂ පින්කමකට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනු. ඒ විශේෂ පින්කම තමයි අනීපිඩු සිටතුමා විසින් ජේතවනාරාමය නිර්මාණය කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟරුවනට පෝජාකරපු පිංකම්. ජේතවනාරාමය සඟසතු කිරීමේ පින්කමට මේ ධම්මික තරුණයත් සම්බන්ධ වෙනවා. එදා මේ ජේතවනාරාම පූජාව දැකලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මය පිළිබඳව සඟරුවන පිළිබඳව තමංගි හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව නිසා. පින්කම දැකල එ පිංකම දැකීමෙන් තමංගි හිතතුල්ල තුන්රුවන පිළිබඳව ප්‍රසාදයක් ඇතිවෙලා පැවිදි වෙන්න අදහසක් මතු වුණ. ඒ අනුව ධම්මික නැමැති තරුණයා සම්බුද්ධ ශාසනයේ පැවිදිවෙනවා. බලන පින්වත්නී මේ සම්බුද්ධ ශාසනය පැවිදිවෙන්න විධ හේතු තේන්ඩ පුළුවන්. කුමනොහෝ හේතුවක් පදනංකරගෙන ශාසනය පැවිදි වෙනවනං ඒ පැවිද් ඒ පුද්ගලයාට යහපත පිණිස පවතිෙනවා. හොඳ අරමුණක සියලුද්දුක් දුරුකරල නිවන සලසාගත යුතුයි කියන්න අධිෂ්ඨානය හිතේ ඇතිකරගෙන කුමනොහෝ හේතුවක් නිසා. හේතුූන් පිළිබඳව කිසිම ගැටළුවක් නෑ. ගිහිගේඳ කුමනොහෝ හේතුවක් නිසා කලකිරීමක් ඇතිවුනාන. මේ ගිහි ජීවිතේ අත්හැරල පැවිදිදිවීයට පත්විය යුතුයි ඇයි පැවිදි වෙන්නේ මේ සියලුම දුක් දුරු කිරීමටයි කියන පදනමින් පැවිදිවෙනවන්නං අන්න ඒ පැවිද්දාට මේ ශාසනයේ ඉහල අධිගමනයන් ලබන්නට පුලුවන්කම ලැබෙනෝ. එතෝට කුමනොහෝ හේතුවන් නිසා පැවිදිවෙන්න හිතයමූුණනං ඒක උතුම් අදහසක්. දැම් දම්මික කියන තරුණයාට ජේතවනාරාම පූජාව දැකළ තමයි පැවිදිවෙන්න ආසා ඇතිවෙන්නේ අපේ සමාජයේ සමහරු උදවිය පැවිදිවෙන්න හේතුව හොයනු. හේතුූන් බොහෝමයක් තියන්න පුළුවන්. ඒ හේතුව අනුව ඒ ඒ පුද්ගලයක් කොටස්කිරීම නුසුදුසුයි. සමහරක් විට ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටුණු නිසා පැවිදිවෙන්න පුළුවන්. එතකට ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටීම තමයි ඒ පුද්ගලයට පැවිදිවෙන්න හේතුව හදල තියන්න. ඒමනැත්තං තමන් වැඩිපුරම ආදරය කරපු කෙනෙක් තමන්ට අහිමි වෙලා. තමන්ට තිබුණු මහා වස්තුවක් අහිමි වෙලා. එතවට ඒ වගේ සහිත අභියෝගවලට මොහොුණ දෙනකොට සමහරක් විට කෙනෙකුට මේ ගිහිජීවිතයේ තිබෙන කටුක බව, මේ සංසාර ගමන්න තුළ තිබෙන දුක්ඛිත බව තේරුම්ගෙන පැවිදිවෙන් වුවමනාවක් ඇතිෙන්න්න පුළුව. එතොට කවර හේතුවන් නිසා ද කියන එක නෙවෙයි වැදකත් වෙන්නේ. කුමනොහෝ හේතුවන් නිසා ගීජීවිතය පිළිබඳව සංසාර ගමන පිළිබඳව තමන්ට යම් කිසි අවබෝධයක් ඇති වනාන්නං ඒ අවබෝධය තමන්ට සම්බුද්ධ ශාස්සනයේ ඉදිරියට යන්න හේතු අ බවට පත් වනු. එතකොට එදා ජේතවනාරාමය පෝජා කරන පින්කම දැක බලා හිත ප්‍රසාදයට පත්කරගෙන සම්බුදු ශාසනය ධම්මික තරුණය පැවිදිියුණ. දැන් දම්මික හාමුදුරෝ. උන්වහන්සේ සම්බුධශාසනය පැවිදි වෙලා කාලයක් ගත කරලා එක්තරා ගමක ආරාමයක වැඩවාසය කලා හන්සේ තමයි ආරාමේ ප්‍රධාන භික්‍ෂුව. දම්මික හාමුදුරුවෝ ඒ ආරාමේ වැඩහිටියයට දම්මික හාමුදුරුවන්ගේ තිබුණ දුරුවලතාවයක් මොකක්ද මේ දුරුවලතාවය. දුරුවලතාවය තමයි පිංවත්නී ආරාමයට වැඩම කරන භික්‍ෂූන් වහන්සේලාගේ එවගේම ගිහි ඇත්තන්ගේ අඩුපාඩු වැරදි දැක්කහම ඒ වැරදි දැකල කේන්තිගන්නෝ. කේන්ති අරගෙන කටහෝර වචන පිට කරලා දොස් කියනවා බනිනවා හිත් කැඩෙන විදියට හිත් රිදෙන විදියට බනිනෝ. ඉතිං ආගන්තුක භික්‍ෂූන් වහන්සේලා මෙආරාමෙහි වැඩඉන්න යනවා එක දවසක් යනකොට ධම්මික හාමුදුරුවන් ව එපාාවෙනවා උන්වහන්සේගේ වචනහරි කටෝරයි කේන්තිගන්නවා පොඩිදේටත් හැමෝටම දොස් කියනවා ඒ නිසා මේ හාමුදුරුවරු වැඩිකාලයක් ඉන්න බොහොම ඉක්මණින් ඒයාරාමයෙන් පිට වෙලා යන. කොච්චර භික්ෂූන් වහන්සල වැඩම කළත් එක භික්‍ෂූන් වහන්සේ නමක්වත් මේ ධම්මික හාමුදුරුවලඟ නවතින්නේ. බලන්න පින්වත්න අදත් අපේ සමාජය කොච්චර එහෙම චරිත ඉන්නවාද. සමහර විට ඔබ කතා වෙලා ඇති. සමහර හාමුදුුරුරු ඉන්නවා ඒ හාමුදුුරුරුත් එක කිසිම කෙනෙකුට ඉන්ඩබෑ. එවගේම ගිහි සමාජය තුළත් ඉන්නවා. සමරකිට ආයතන ප්‍රධානීන් වැඩ පුළුවවා. ඔය කියන්නේ යත් එක්ක කිසිම කෙනෙකුට වැඩකරඩ බෑ දවසයි දෙකයි වැඩකරන්ඩ පුළුවන් ඊට පස්සේ වැඩකරණඩ ආපු කෙනක් දාලයනවා. ඒ වගේ මේ සමාජයේ ඉන්නවා ඒ උදවයට අන්න ඇත්තක්ක වැඩ කරඩ බෑ. නිතරන්න වැරදිපේනෝ වැරදිපෙනු නහම කේන් තිගන්න කේන්ති අරගෙන දොස් කියනවා බනිනවා අහගෙන ඉන්න කෙනාගේ හිීතරි දෙෙනවා. ඒෙන පඩි නැතත් කවන්නේ කියලා බැහැලයනො. ඒ වගේ මේ සමාජයේත් ධම්මික හාමුදුරුවෝ වගේ චරිත ඕන තරන් හමුුවෙනවා. ඉතින් මේ ආරාමය සකස්කරල පූජාකරපු දායක මහත්තයට පුදුම කල කිරීමක් ඇති වුණනා. මොකද දෙතුම හරි කැමති භික්‍ෂූන් වහන්සේලා ආරාමය වැඩෙ ඉන්න තරමට. ඉතින් මොකද මේ ක්ෂු හසල වැඩම කරන උන්වහසලට චීවර පින්්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්තයෙන් සිව්පස්සයෙන් මේ උපාසක මහත්තය උදව කරන උපකාර කරන උපස්ථාන කරනු ටික දවසක්‍යනකොට මේ හාමුදුරු ටිකොක් ෝම නැවත වඩිනෝ. ඉතින් මේ උපාසක මහත්ත තරි කලකිරීමට පත්ව වන මේ දධම්මික හාමුරුවත් එක්ක හාමුදුරුන්ට ඉන්ඩබ. දොස් කියනවා බැනවදිනවා. ඒ නිසා උපසක මහත්තයක් කල්පනා කලා මෙහෙම ගියොත් ධම්මි හා මුදුරුවොත් පිරිහෙනවා. මේ ආරාමයක්ත් පිරිහෙනෝ. සම්බුද්ධ ශාසනයේ අධිගමනයන් ලබාගන්න උනන්දුවෙන් ඉන්න භික්‍ෂූන් වහන්සේලට ඒ සඳහා ඉඩක් නොලැබී යනෝ. ඒනිසා හොඳම වැඩේ තමයි මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැනුවත් කළ යුතුයේ කියලා, උපාසක මහත්තයක් ිහිල බදු හාමුදුරුවන්ට මේ කාරණාව ප්‍රකාශ කළා. මේ කාරණාව ප්‍රකාශ කළ හම බුදුහාමුදුරුවෝ ධම්මි හාමුදුරුවන් වුව කැඳෙව්වා. කැඳවල බුදු හාමුදුරෝ විමසනවා මේ කියන කතාව ඇත්තක්ද. අන්න එතනිදි දම්මි හමුදුරුවන්ගේ හොඳ ගුණයක් මත වෙනෝ මොකදදේ හොඳ ගුණේ ධම්මික හාමුදුරුවු පිළිගත් අතමන් අතින් ඒ වරද සිද වුණු බව. ඇම කෙනෙකුගේෙම අඩු පාඩු පේනවාව වැරදි පේනව මොනොක් කලත් වැරැද්දක්ම තමයි පේන්නේ. ඒවැරද දැකලිවර වෙල කරුණාවෙන් මෛත්‍රීම් වර්ද හදන වනවේ වර්ද පෙන්නල දෙනවා අනෙවෙේ කේන්ති ඇති වෙන කේන්ති ඇතිවුුණහම කටෝර වචනපිට වෙනවා බැනවැදල තමයි වර්ද කියන්න. ඒ නිසාම බොහෝ පිරිස් අතහැරලදාල යනවා. එකව ධම්මික හඳුරු පිළිගත්ත. ඒ විලාවි බුදුරජාණන් වහන්සේ, මේ ධම්මි ක හාමුදුරුවන්ට අවවාද කරනෝන්. මේි කේන්ති ගැනීම දවේශය පෝෂණය කර ගැනීම ප්‍රශ්නවලට සාර්ථක උත්තර නොවන බව බුදුහාමුදුරුව දේශනා කලා. දැම් බලන්න පිංවත්නී ඔබ අයතනයක ප්‍රධානයක් වෙන්ඩ පුළුවන් රැක අස්ථානයක ප්‍රධානයක් වෙන්ඩ පුළුවන් එවගේම විවිධ විවිධ ප්‍රශ්න හමුුවේ ගැටලු හමුවේ දක්වි දින කෙනෙක් වඩපුලුව. අපි ඒ විදිීයට විවිධ ගැටලුවල විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනොකොට අපි ක්‍රියා කළ යුතු ක්‍රමයක් තියනවා. එ ක්‍රමය පිළිබඳව අපි හඳුනගත්තේ නැතිවුනොතින් අපට ප්‍රශ්නයට කිසිසේත්ම සාර්ථක පිළිතුරක් කිසිම විදිියකින් ලැබෙන්නේ නෑ. දැබලන්න දම්මි හාමුදුරුවන්ට මොකදුණේ. සමාහරක් විටේඒ ආගන්තුක භික්‍ෂූන් වහන්සලගේ විධ වැරදි ඇති.ඒව වැරදි තමයි. හැබැයි මොකක්්ද දම්මික හමුදුරුවන්ගේ වැරැද්ද ඒ වර්ද පෙන්වාදන ක්‍රමය වැරදි. වරදක් පෙන්වාදිය යුත්තේ කරුණාව මෛත්‍රිය පෙර දැරිකරගෙන. මුරුදුමොලොක් වචනවලින්, රළු කටෝර වචනවලි නෙවේ මුරුදුමොක් වචනලි. අරුණාවයි මෛත්‍රයයි පදනංකරගත්ත මුරුදුමොලොක් වචනවලින් කෙනෙකුගේ වරදක් පෙන්නල දෙනවනම් ඒකෙනාට හානියක් නොවෙන විදියට. ඒකෙනගේ චරිතයට හානියක් නොවෙන විදියට ඒකෙනා ඒ වරද නිවැරදි කරගන්න. එනිසා හොඳට මතකතියාගන්න ඕන දෙයක් තමයි එක පැත්තකින් මෙලෝකේ ජීවත්වෙන කොට මම කල්පනා කරනවන මට ඕන විදියට මේ සියල්ලම අකුරක් නෑර සිදවිය යුතුයි කියලා එක මගේ වැරදි ්චින්තනය. ගොඩක් දෙනෙකුට ප්‍රශ්න මතු වෙන්නේ ඔන්නඔය හේතුව නිසා. හිතනවා මේ ඔක්කෝම මට ඕන විදියට මගේ හිතට හරියන විදිීයටම සීයට සීයක්ම සම්පූර්ණ වෙලා ඉන්ඩෝන. හැබැයි මේලෝකේ මට ඕන විදියට කිසිම දෙයක් පවත්වන්ඩ බැ. පුද්ගලේක. වස්තුවක් මේ කක්වත් මටෝනු විදියට පවත්වන්ද බෑ. පින්වත්න මට මමවත් මටෝන විදියට ඉන්න නැතිකොට. ලෝකයා මටඕන විදියට ඉඳීද කියන එක ගැන අපි කල්පනා කරන්න වෙනවා. එනිසා හැම වෙලාවකම මටෝන විදියට අන්නයි හැසිරෙන් ඕන කියනෙක්ක තැන හිටගන් දෙපා මමවත් මට ඕන විදියට ඉන්නේ නැතිකොට ලෝකයා වෙනස්වෙන්ඩ පුළුවන් කියන එක තමන්ගිහිතේ රඳවගණඩ වෙනවා. අන්නේම හිතේ රඳවගෙන යම්කිසි ප්‍රශ්නයක් මතු වෙනවානං ගැටලුවක් මතු වෙනවා නං ඒ ගැටලුවට ඒ ප්‍රශ්නයට රාගදවේශ මදමෝහ ආදී කෙලෙස් දරම්ම පෝෂණය කරමින් ඒ කෙලෙස් අන්දකාරය තුළ ඉඳගෙන්න්න උත්තර දෙන්නේ අන් දෙ එප රාගේ මත්වෙලා දවේශයෙන් මත්වෙලා මදේ මත්වෙලා මෝහේ මත්වෙලා විවිධ විධ කෙලෙස් තියෙනවානේ. ඒ කෙලෙස්වලි මත්වෙලා කෙලෙස් පෝෂණය කරලා කෙලෙස් ගොඩේ ගිලිල්ලා ප්‍රශ්නවලට උත්තර ගන්්ඩ එපා, ඒ හැම්ම උත්තරයක්ම ඔබව කබලෙෙන් ලිපට දානු උත්තර බවට පත්වෙනු. එක ස්තිරයි. අද අපේ සමාජයේ දකිින්ඩ ලැබෙන්නේ මෙන්න මේ කරණය. ප්‍රශ්නයක් ආවහමඒ ප්‍රශ්නයට උත්තර ගන්න යන්නේ ක්ලේෂයන් පෝෂණය කරපු මනසකින්. කලේෂයන් පෝෂණය කරපු මනසකින් ප්‍රශ්නයකට උත්තරයක් ලැබෙනවනං ඒ ලැබෙන උත්තරය ගැන ප්‍රවේ සංभිය යුතුයි ඔබට දෙගුණයක් හානි ගෙනල්ල දෙනවා. ඒ නිසා යම්කිසි ප්‍රශ්නයක් මතුුණම එ ප්‍රශ්නයට සාර්ථකම උත්තරයක් ඔබ බලාපොරොතු වෙනවා නං සාර්ථකම උත්තරය ලැබීම සඳහා පල්ලවෙනිටම කරණ්ඩෝන තමන් තමන්ගි හිතේතියෙන කෙලෙස් හිට පත් කර්ඩුවන්. කෙලෙස් අඳුරේ ඉඳගන්න උත්තරහයන් දෙපා ප්‍රශ්න වලට. මුලින්ම කෙලෙස් අන්දකාරය යම්කිසි මට්ටමකටවත් අයින් කරගන්න. ප්‍රඥාලෝකයේ හිතතුල අවදිිකරවන්න. ප්‍රඥාව අවධිකරගෙන ප්‍රඥාලෝකය තුළ ඉඳගෙන ප්‍රශ්නවලට උත්තරහො යන්න ඒ උත්තර ඔබට සාර්ථකම උත්තර බවට පත් වේ. අපේ ජීවිතේ විවිධ ප්‍රශ්නය නොවා. අපි හැමෝටම ප්‍රශ්න ඇති වෙනවා. එක තමයි සංසාරය හැටි. කරුම නෙවෙයි ඒවා සසරේ උරුම. විධ ප්‍රශ්න. ප්‍රශ්න එනකොට තම මුලින්මි හිතන්න ඕන මේක මට වද දෙන ප්‍රශ්නයක් වනාාට මේ ප්‍රශ්නය මට විතරක් සීමාවෙච්ච ප්‍රශ්නයක් නෙවේ. මේ ලෝකයේ මටම විතරක් උරුම මටම විතරක් වෙන්වුණු ප්‍රශ්න නෑපිංවත්නේ. ඔබට ආපු ප්‍රශ්නයක් තියෙනවානං ඒ විදීයටම මේ ලෝකෙ තව කෙනකුට ඒ ප්‍රශ්න ඇල් තියෙන. තට මටම විතරක් වෙංගුණු ප්‍රශ්න ලෝකනෑ. ඒ ආපු ප්‍රශ්නය මට දැනෙන්න විදි වැඩියුනාට ඒ වගේ ප්‍රශ්න තවයට නො. දැවදාහරණයක් කටෙට ගත්තොත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වගෙන ගියා පෙම්බතා හෝ පෙම්වතිය තරහවුන්න. ඒත් තරහවීම නිසා තමන්ට පෙම්බතාහෝ පෙම්බතිය අහිමිවීමේ වේදනාව දරුණු විදිට දැනෙනවා. හැබැයි ඒ ඒ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ ලෝකයේ තමන්ට විතරක් නෙවෙේ. ඒ ප්‍රශ්නය ඒ විදිටම ඇතිවෙච්ච තවත් තුඋදවී මේ ලෝකය ඕන තරන් ඉන්නවා. එතකොටදැන් කල්පනා කනන්ඩ ඕන එකම ප්‍රශ්නය ඇතිවෙච්ච මිනිස්සු අතරේ සාර්ථක උත්තරයක් ඒ ප්‍රශ්නයට දෙන්න.දැන් අපේ සමාජයේ එකම ප්‍රශ්නය කීප දෙනෙකුට ඇතිවනාාම ඒ හැමෝම එක ඒක උත්තර තමයි අරගෙන තියෙන්නේ. දැන් ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටුනහම එක් කෙනෙක් කරගත්තු උත්තරයේ තමයි සේදිවී නසාගැනීම. තව කෙනෙක් ගන්න උත්තරේ තමයි දාලගිය පුකෙනාව මර්ලදානික. තව කෙනෙක් ඒගැනම කල්පනා කරල කරලා මානසික රෝගියෙක් වීම. තව කෙනෙක් සමහරක්විට යථාර්ථය තේරුන් අරගෙන අතහැරලා දැමීම. ධර්ම මාර්ගයටයොමවීම, සමර්කට පැවිදිවීම මේවිදියට ප්‍රශ්ණය බලපු විදිය අනුව උත්තර වෙනස් වෙලා තියෙනවා. තඒකයි අපි කියන්නේ ප්‍රශ්නයක් කාවහම ඒ ප්‍රශ්ණය දෙස රාගය වඩමින්, දවේශය වඩමින්, මෝහය වඩමින්, කෙලෙස් අඳුර ඉඳල උත්තර දෙන්ඩගියොත් අන්න ඒ උත්තර තමයි සියදිවි නසාගැනීම්, මිනීමමැරුම්, මානසිකරෝගින් බවට පත්වමාදී උත්තර. ඒව සාර්ථක නෑ කබලෙන් ලිපට වැටෙන උත්තර. ඊළඟට ප්‍රඥාව ඉස්මතුකරගෙන ඒ ප්‍රශ්නය දෙස බලනොකොට ලැබෙන උත්තර තමයි තමන්ටත් අනුන්ටත් හානිකර නොවූ උත්තර. එක්කො ධර්ම මාර්ගයට ඇවිල්ලා. එකක සිල් සමාධන් වෙන්න යොමුවෙලා එක භාවනාවට යොමු වෙලා එක පැවිදිදිවයට පත් වෙලා. මෙන මේ විදියට ප්‍රශ්නයක් දෙස කෙස් අඳුර ඉඳල බලන්නො කොට ලැබෙන උත්තරත්, ප්‍රඥාලෝකය තුළෙ ඉඳල්ල ලැබෙන උත්තරත් වෙනස්. ඒ නිසා මේ කිසිම ප්‍රශ්නකට රාගය ද්වේශය මදය මෝහය අවුස්සගෙන උත්තරහයන්න ඇන්ඩ එපා කවත්්දාකවත් හොඳ ත්තර කම්බෙන්න්නේ. ඒ නිසා තමයි ඇත්තටම පුරාණීඉඳල අපට සංස්කෘතිය වශයනු ත් තවිල්ල තියන දේවල්තිය නවා. දැන් උදාහරණය කැටගත්තුතිම්. මිනිස්සු හදහන බලන්න යන්නේ කොයි වගේ කාලයකද. කරදර වැඩි වෙනකොටන. කරදර වැඩි වෙනකොට මොකද හිතන්නේ හඳහනවත් ටිකක් බලාගණ්ඩෝන මේ දවස්සල කරදර එන්න එන්න වැඩි. ඒ නිසා යනවා හඳහන බලෝගන්න. ඔන්න කේන්දරෙත් තරගෙන යනවා හඳහන් බලන කෙනෙක් ළඟට. ගියාට පස්සෙමේ හඳහන් බලන කෙනා බලලා යම් කිසි ගනිත ක්‍රමයකින් හෝවේවා. අපල තියන බව කියනවා. අපල තියෙනවා කියලා අපට යම් කිසි වැඩ පිළිවෙලක් පවරණු. බොහෝ විට පවරණවා දවස් හතක් නැත් අන්දාහතරක් නැත්තං විසි එකක් එක දිගට බෝධි පූජාපවත්වන්න. එතොට මම් මේ යැනෙ හඳහන් ඇත්තද බොරුද්ද ජෝතිශය ඇත්තද බොරුද කියන එක නෙවෙයි ක යම්කිසි ශාත්‍රය තියෙනවන ඒ ශාස්ත්‍රය ශාස්ත්‍රයක් කියල ප්‍රතික්ෂේප කරන්න බුදුහාමුදුරුව පෙළඹි ලන්න හැ. නමුත් යා යුතුමාර්ගේමකක්ද නොයා යුතුමාර්ගගේමකක්ද කියනෙ එක බුදුහාදුරු දේශනා කළා. නමුත් අර දවස් හතක් දාහතරක් විසිය එකක් බෝධි පූජාතියන්ට පිරිත්සජායනා කරන්න කියල මේ යොමුකරපු දේතුල විද්‍යාත්මක පදනමක් තියනවා කියලයිම අදහස් කරන්නේ පැහදිලි කරන්න. ප්‍රශ්න වැඩිපුර එන තරමට බලන්න පින්වත්නේ ඒ බෝධි පූජා පවත්තන කාලසීමාව තුලදී පේවීමක් වෙඩ ඕන. හැමදාම අවශ්‍යනකොට සූදානං වෙන්නඩ ඕන පන්සල්ලයන්න. මල්ටික කඩන වෙලාවෙ පහන්තිරටික අඹරගන්න වෙලාේ පොල් තෙල් ටික ලෑස්තික කරන වෙලාවේ ඊළඟටේ ගිලම්පස ටික සකස් කරන වෙලා එත නිදල් එක දිගටම වැඩ පිළිවෙලක්ති නො දවස්සේ බෝධි පූජාව අවසන් කරනක. එතකට එක දිගටම පන්සලට යැවෙනවා බෝධීන් වහන්සේල් අභියසට යැවෙනවා. හම් පත්තු කරෙනවා මල් පූජ කරනවා ගාත කියවෙනවා පිරිත් සජ්්‍යායනා කෙරෙනවා භාවනාව කරෙනවා භික්ෂූන් වහන්සේලා දැක බලාගණන්්ඩ ලැබෙනවා. භික්ෂූන් වහන්සලට පස්ථාන කරන්ඩ ලැබෙනවා වන්දනා කරන්ඩ ලැබෙනවා. ඒ පන්සලට ගිහිල්ල බෝධි පූජා තියෙනකොට මොකක්ද වෙන්නේ. රාග දවේශ මදමෝහ තුනී වෙලා යටපත්වෙලා ප්‍රඥාව ඉස්මතු වෙනවා. තවට ප්‍රඥාව ඉස්මතු වෙනකොට මේ ප්‍රශ් ප්‍රශ්න කිය කියා දුක්විින්දපු ප්‍රශ්නවලට ප්‍රඥාවෙන් උත්තර හම්බෙනෝවා. සමරකට දවස් හත යනකොට ප්‍රශ්නී වරයි. දවස් දාාහතර යනොට ප්‍රශ්ිට උත්තරේ ලස්සන උත්තර ඇෙවිල්ල. දවස් වියක බෝධි පූජා පවත්නකොට ප්‍රශ්ිට උත්තරේ ලස්සන එකක්ඇෙවිල්ලා. ඇයි ඒ ප්‍රඥාව පදනංකර ගත්ත ප්‍රඥාාවෙන් ප්‍රශ්නය දෙස බැල බැලීමෙන් ලැබිච්චුත්තරයක් තිේන. ඒ නිසා හොඳට මතකතියාගන්න විවිධ හේතුූ නිසා තමන්ගේ හිත කලබලයටට පත්වෙන්න්න පුළුවන් රාගේ වැඩෙන්න්න පුළුවන් දේශය වැඩෙන්න්න පුළුවන් මදය වැඩෙන්න්න පුළුව මෝහේ වැඩෙන්න්න පුළුවන් ඒවා ඉදිරියේ එතන ඉඳගෙන්න්න කිසිම්ම ප්‍රශ්නකට උත්තර හොයන්නයන්ඩ එපා අසාර්ථක. නිදහස් කරගන්න. මනසේ පිරිසිදු කම ගොඩ නගාගන්න. කෙලෙස් යටපත් කරන වැඩකය දෙන්න. ප්‍රඥාාව විස්මතු කරන වැඩකය දෙන්න. එවිට ඔබේ ප්‍රශ්නයට සාර්ථකම උත්තරය ලැබින්. බුදුරජාණන් වහන්සේ ධම්මික හාමුදුරුවන්ට පැහැදිලිවම අවවාද කරනවා මේ චර්ර්යාව නිවැරදි කරගන්න. නොහන්ට ේන්තියනවාඩු පාඩුදකිනකොට. කේන්තිගිහාම බැනවදිනෝ බැනහම අනිත්තය යනවා. හැමදාම තනී. කේන්තිය වඩවඩ පෝෂණය කරර ප්‍රශ්න මතුකරගනිමින්, කේන්තියම ප්‍රශ්නවලට උත්තර දෙන්න යාමෙන් තවතවත් ප්‍රශ්නය තුළම ගිලිගිලි දුකින් දුකටම අඳුර අඳුරටම පත්ව වී ඉන්න නිසා බුදුහාමුදුරෝ දම්මිකහාමුදුරුවන්ව. එයින් ගලවාගන්න වටිනා දේශනාවක් කළ. බුදුහාමුදුරෝ දේශනා කරනවා ධම්මෝ හවේ රක්खති ධම්මචාරී ධම්මෝ සුචන්නෝ සුකමාවහාතිී ඒ සානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්චති ධම්මචාරී. ධර්මිහි හැසිරෙන පුද්ගලයාව ධර්මය විසින්ම ආරක්ෂා කරනවා. ධර්මයට බරව ධර්මානු කූලව ජීවිතය ගෙවනවා නම් ධර්මානුකූලව දිවිගමන ගෙන යන්න ඔබ කිසි සේත්ම බයවෙන්ඩිපා ධර්මය විසින් ඔබ රකිනවා ධර්මය විසින් රකිනවා කියනු කොට හොඳට මතකතියාගන්න මේ ලෙඩවෙන එක නවත්ත නවවත් වයසට යනේක නවත්තනවත් අවදහරි දවසක නියත වශෙන්ම උරුමවන මරණය නවත්තනෝවත් සංසාරගමන තුළ උරුමවන දුක්වලින් සම්පූර්ණයම නවත්තනෝවත් නෙවෙයි එක පැත්තකින් මරනාසන්න මොහොතේදී තමන්ට පීඩනය පිණිස පවතින හේතුූන්ගෙන් ආරක්ෂාවෙනවා. අන්තිම මොහොත ගැන කල්පනා කරනකොට අන්තිම මොහොත්තේ රැකවරණයට තියෙනෙ තමන් කරපු හොඳදේ විතරයි. අනිත් ඔොක්කෝම තමන්ට රැකවරණයට ආරක්ෂාවට ළඟනෑ. එක දැනෙන් අන්තිම මොහොත වෙනකම් ඉන්ඩම වෙනවා. ඒක නිබුදුහාම දුෘුදේශනා කළේ මෝඩ අග්ඥාණය හිතනවලු මමනං කවදාකත් බයවෙන්නේ මට ඕන තරම් සල්ලි තියනවා ධනයතියනවා මට ළමයින්නෝ මම් මොකටද බයවෙන්න කියල ඉතාගෙන වැරදි වැඩ කරනූු. ගතවෙලා ගත වෙලා ගිහිල්ලා මරනාසන්න මොහොතට වැටුණහම එදා තමයි පින්වත්නී ලෝකයේ තනිවෙන බරපතලම වෙලාව. ජීවිත අසරණ වෙච්ච වෙලාවල් ඇති හැබැයි මරණාසන්න මොහොත තරන් අසරන් ජීවිත කිසිම දවසක එන්නේෙ නෑ. ඒකට හේතුවමොකක්ද. අපට ප්‍රශ්න ඇතිවෙච්ච වෙලාවල් තියෙනවා. මුළු ෝකෙ මිව ඇරලදාන වෙලාවල් තියනවා මුළු ලෝකෙ ම අපට බනින වෙලාවල් තියනවා? ගෙදරින් පන්නන වෙලාවල් එන්න පුළුව රැකියාවෙන් පන්නන වෙලාවල් එන්න පුළුවන් ඉන්න තැනින් යවන වෙලාවල් එන්න පුළුවන්? මුළු ලෝකයාම මාත්‍ය එක්ක නැතත් ඒ හැම වෙලාවකම තමන්ට ශක්තියක් තිබුණා මේ ලෝකෙ කවුරු නැතත් මට මං ඉන්නවා කියලා. පෙන්වත්න ලෙඩවුනාහම. මරණාසන්න මොහොතට පත්වුනාම ජරාවට පත්වුනහම ලෝකෙ කවුරු නැතත්කමක් නෑ මට මංඉන්නවා කියලොවත් හිතාදාගණ්ඩ බෑ. හේතුව? අත්තාහි අත්තනෝ නත්හේ මට මමත් නෑ. මට මමත් නෑ. මගේ කකුල් දෙක මගේ අතපය මගේ ඇස් දෙක මගේ කන් දෙක මගේ කට මට ඕන විදියට වැඩ කරන්නේ නෑ. මට නැගිින් දෝන නමුත් නැිට ගන්න බෑ. මට මමත් නෑ කියන තරමටම අසරණවීමක් ජීවිතේ කවදාකවත් එන්නේ එන්නේ අන්තිමකාලේ. අන්න එදාට රැකවරණය පිණිස පවතින්නේ කරපු හොඳ විතරමයි. අකුසලයත් වටකරගෙන ඔබට පහරගාන්න පටන්ගන්න. සල ප්‍රතිපදාව යහපත් ජීවන රටාව ධර්මානුකුල පදනම තමයි තමන්ට රැකවරණයට එන්නේ. ඒ රැකවරණය මෙලොවට විතරන්නෙවෙ පරලොවටත් හේතුවයනවා. කලබලයකින් තොරව මිය දෙන්නත් කළවලයකින් තොරව ඉපදෙන්න්නත්. චෘතිය යහපත් කරගන්නත් ප්‍රතිසන්දයේ යහපත් කරගන්නත්. තමන්ට රැකවරණය පිණිස පවතින්නේ ධර්මාණුකුල පදනම පමණමයි. පෝටි ගනං වටි නිගඩන් තිබ්බට ගෙවල් තිබ්බට වාහන තිබ්බට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වටකරගෙන සලකණ්ඩෙ හිටියට මොන තරම් පිරිසක් හිටියත්. අපට කිසි සේත්ම පිින්වත්නේ. මරනාසන්න මොහොතෙදී ඒකක්වත් පිළි සරණක් බවට පත්වවෙන්නේෙමෑ. එනිසා දම්මෝ හවේ රක්හති ධම්මචාරී ධම්මෝ සුචන්නෝ සුඛමාාවහාති. ඒ සානි සංසෝ ධම්මේ සුචින්නේ නැදුග්ගතිං ගච්චති ධම්මචාරි ධර්මයට අනුගතව හැසුරුණු කෙනා දුගතිගාමී වෙන්නෙ නෑ. ඊළඟට බුදුහාමුදුරුව දේශනා කර නොම ධම්මි හමුදුරුවන්ට දෙන අවවාදමි. නහි ධම්මෝ අදම්මෝච ඔබෝ සම විපාකනෝ අදම්මෝ නිරයං නේති ධම්මෝපාපේති සුග්ගතින්. නැහි ධම්මෝ අධම්මෝච උබෝ සමවිපාකිනෝ, ධර්මයට බරව කටයුතු කිරීම සහ, අධර්මයට බරව කටයුතු කිරීමෙන් ලැබෙන විපාක සමානනෑ සමානවිපාකනෙවෙේ ලැබෙන්නේ. අදම්මෝ නිරයං නේති අධර්මයට බරව ක්‍රියාකරපු කෙනට ලැබෙන විපාකය නිරයේ දුක. දම්මෝපාපේති සුග්ගති. ධර්මානුකූල පදනම තුළ වාසෙකරපු කෙනා යන්නේ සුගතියට. එතට ධර්මයට අනුගතවීම හා අධර්මයට අනුගතවීමෙන් ලැබෙන විපාක එකක් නෙවෙේ වෙනස්. ධර්මයට බරවීමෙන් සුගතිගාමී වෙන්න පුළුවන්, අධර්මයට බරවීමෙන් දුගතිගාමී වෙඩ පුළුවන්. තස්මාහි ධම්මේසු කරීය චන්දං, ඉතිමෝද මානෝ සුගතේන තා දිනා, ධම්මේ ටිතා සුගත වරස්ස සාාවකා, නීයන්ති ධීරා සරණ වරග්ගගාමිනෝ. එනිසා ධර්මානුකූල පදනම තුළ වාසය කරන්න චන්ද ඇති කරගන්න. ඇති කරගන්න ආසා ඇති කරගන්න ඇලම් ඇති කරගන්න. මෙ චන්දය කියන වචනය නෙවෙයි වර්ද. ඇලීම කියන වචනය නෙවෙේ වරද. ආසාව කියන වචනය නෙවේ වැරැද්ද. මෙ චන්දය ආසාාව කැමැත්ත ඇලීම බැඳීම මේ ගැන කල්පනා කරනුට මේ වචනත් එෙක්ක හිරවෙෙන්ඩිපා. චන්දය ඇලීම බැඳීම ආසාව මේ කාරණ කෙලෙස් පෝෂණය කරන්ඩද කෙලෙස් වනසන්නද කියන දෙකානුව තමයි තීරණය වෙන්නේ. හොඳ ඇලීමක්ද නර්කැලීමක්ද කියලා. එතොට අපිහිතමු ඇසකණනාසය දිවශරීරයකයන ඉන්ද්‍රියන් පිනවන්න යම් කිසි කෙනෙක් වැරදි වැඩකය දෙන්න කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත නරක කැත්. යම් කිසි කෙනෙක් කාමය පාලනය කරන්ඩ අසුභය ආදී භාවනාවක් කරඩ කැමැත්තක් ඇති කරගන්න ඕන ඒ කැමැත්ත හොඳ කැමැත්තා. එතකොට නිරේගාමී වෙන්න තියන කැමැත්ත කැමැත්ත කියල කියන්නේ පංචේන්ද්‍රයම් පිනවන් හිතාගෙන වැරදි වැඩ කිරීමට නිරේගාමී වෙන්න. එතකොට පංචේන්ද්‍රයම් පිනවනොකොට හොඳින් හරි නරකින් හරි. ඉවනවා කියන තැන හිටගත්ත මිනිස්සු ඒ ආසාාව නිසා නිරේගාමී වෙනවා. නිර්වාණය සලසා ගැනීමේ ආසාාවව තියන අය ඒ දක්වොයනො. සම්බුදු සසුනෙ පැවිදිවෙල ඉන්නත් පැවිද්ධ කෙරෙහි ආසාාවක් තියෙන් ඕන ඇලීමක් තියෙන් නඕන බැඳීමක් තියෙන් ඕන. සත්පුරුෂය නැසුරු කරන්න ආසාවක් තියෙන් නඕන බැඳීමක් තියෙන් නඕන. ඇලීමක් තියෙන් ඕන ඇැල ැඳීම නැත්තන් සත්පුරෘෂාශ්‍රය වෙන්නෙත් නෑ. එනිසා හොඳදේට ඇලෙන්න්න නරකදට ඇලෙන් එපා. තස්මාහි ධම්මේසු කරීය චන්දන් ඉතිමෝදමා නෝසුගතේන තා දිනා. එනිසා ධර්මයට ඇලී කටයුතු කරන්න. චන්දේ කැමැත් ඇති කරගන්න. ඒ ධර්මයට ඇලිල සතුටු වීම තමයි තමන්ට ඉහල අධගමනයන් සලසාගන්නට පුළුවන්කම ලැබෙන කාරණාව බවට පත්වෙෙන. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ එයයි. මෙන්න මේ අවවාදේ ධම්මි හාමුදුරුවන්ට බුදු හාමුදුරු ලබාදුන්න. ධමික හාමුදුරු කේන්තිගත්තා. දවේශය පෝෂණය කළා අධර්මයට බර කටයුත්තන්. ඒ අධර්මයට බරව ක්‍රියාකිරීමෙන් වෙන්න පුළුවන් මොකක්ද අදම්මෝ නිරයන්නේ ති නිරේගාමී වඩ වෙනවා දෙවදත් හමුදුරන්ට හිමුණනි. ඒනිසා මේ හිත පාලනය කරන්න. ක්ලේෂයන්ට ඉඩනොදී ප්‍රඥාවට ඉඩ දෙන්න. බුදුහාමුදුරු දම්මි කහාමුදුරුවන්ට දුර්ුවලතාවය කරුණාවෙන් මෛත්‍රයෙන්. පැහැදිලි කරල දෙනකොට දම්මි කහාමුදුරු හිස මුදු නෙතියාගෙන මේ අවවාදය පිළිගත්තා. ඒ අවවාදය පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුගතව කටයුතු කළා. ඒ ධර්මයට අනුගතව කටයුතු කළ නිසා ධම්මික හාමුදුරුවන්ට සියුලු කෙලෙස් ප්‍රීන කරලා රහත්ඵලයට පත්වෙන්ට පුළු අංකම ලැබුණ. ඒ රහත්ඵලට පත්වෙච්ච ධම්මික මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට තමන් සාක්ෂාත් කරගත යුතු නිර්වාණය සාක්ෂාත් කළ බව. ඒ වෙලා වෙල් ලොවට හිතසුව පිණිස ධම්මික මහරහතන් වහන්සේ දේශනා කරනවා මට බුදුරජාණන් වහන්සේ අවවාද කලා. කොහොම දවවාද කළේ ධම්මෝහවේ රක්කති ධම්මචාරී ධම්මෝ සුචි ෝ සුඛම වහතිී ඒ සානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්චති ධම්මචාරි. ධර්මයහි හැසිරෙන කෙනාට ධර්මය විසින්ම රැකවරණය ලැබෙනවා. ධර්මයට බරව ක්‍රියාකරන කෙනා දුගතිගාමී වෙන්නෙ නෑ. නැහි ධම්මෝ අධම්මෝච උබහෝ සම විපා කෙනෝ අදම්මෝ නිරයන් නේති ධම්මෝ පාපේති සුග්ගතින්. ධර්මානුකූල පදනමෙත් අධර්මයට බරව ක්‍රියාකිරීමත් ලැබෙන ප්‍රතිඵල සමාන නෑ. අධර්මයට බරගෙනා නිරයට යනවා, ධර්මයට බරකෙනා සුගතියට යනෝ. තස්මාහි ධම්මේ සු කරය චන්දං, ඉතිමෝදමානෝ සුගතේනතාදිනා, ධම්මේට ිතා සුගත වරස්ස සාාවකා, නී අන්තිධීරා සරණ වරග ගාමිනෝ. එනිසා ධර්මයට කැමැත් ඇතිකරගෙන කටයුතු කරන්න. ලෝතුරු බුදු දහමටනුගතව හැසිරෙන්න්න කියල දීපු අවවාදේ මම පිළි අරගෙන මම සැනසුනාා. විප්හෝටිතෝ ගැන්ඩමූලෝ තන්හා ජාලෝ සමූහතෝ මම මේ භවේ සකස් කරන මේ ශරීරයේ සකස් කරන ඒ ප්‍රධාන ශක්තිය නැති කරල දැම්ම. තන්හා ජාලෝ සමූහතෝ, තන්හා නැමැති දැල අයිංකරල දැම්ම ගලවල දැම්ම විනාස කරල දැම්ම. සෝ කිහින සංසාරෝ නචත් හිකිංචන මටාය කරන්නදයක් කිිතුරු වෙලා නෑ. කෙස් ප්‍රණන කරපු ත්තමයන් වහන්සේ නමකට කළ යුතු තවයමක් නෑ. චන්දෝ යත් හාදෝ සිිනා පුන්න මාසිය හරියට වලා කොලෙන් මෙිදුණු පූර්ණ චන්ද්‍රයා වගේ බබලනවා පිරිසිදයි. ඒ නිසා පිංවාත්නී බුදුරජාණන් වහන්සේ දම්මික හාමුදුරුවන්ගේ අඩුපාඩුවෝ දැකළදදුන්නු අවවාදය ඔබටත් වටිනවා. ජීවිතයේ විධ ප්‍රශ්නෙන්න පුළුව. ඔබ අකමැති විදිීයට හැසිරෙන. උදිය දැල කේන්තියෙන්ඩ පුළුවවා කේන්තියෙන් උත්තර හොයන්ඩ ගියෝත් ප්‍රශ්න වැඩි වෙනවා. ඒ නිසා ජීවිතයට එන හැම්ම ප්‍රශ්නයකටම උත්තරයක් සාර්ථකව ඕන නං රාගදවේශ මදද මෝහ අවස්සගෙන ඒවා පෝෂණය කරලා කෙලෙස් අඳුරයින්ඳලා ප්‍රශ්ණිට උත්තරගන්න එපා ඒ උත්තර භයනකයි. ප්‍රඥා විශමතු කරගන්න ප්‍රඥාාවෙන් ප්‍රශ්නය දෙස බලන්න ප්‍රඥාාවේෙන් ්‍රශ්න දේශ බලන කොට ප්‍රඥාවට අනුරූප අනුගත උත්තරයක් ඔබට අම්බේ. ඒ උත්තරය ඔබව සනසාවි. ඒ නිසා ජීවිත ගමන සුවපත්කරගන්න මේ දම්නිික මහරහතන් වහන්සේගේ ගාතහා. බුදුහාමුදුරුව ලබාදුන්නු අවවාද ඔබට අපට රටට ලොවට සුවය සලසාගැනීම පිණිසම හේතුවේවා වාසනාවේවා කියලා. සියලු දෙනාටම මේ උතුම් ධර්මේශ්‍රවනය කිරීමෙන් සසරදුකින්නෙ තරව ගෞතම බුදු සසුනිදිම උතුම් චතුරාරි සත්‍යාබෝධය සලශාගැනීම පිණිසම හේතුවේවා වාසනාවේවායි ප්‍රාර්ථනා කරන්න ආකා සට්ටහාචබුම් මට්ටහාදීවානාගා මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක් හන්තු සාසනං චිරංරක් හන්තු දේසනං රංකන්තු තුවං සදා අදමයඋතුම් ධර්මානු ශාසනාවේ සැදැහැති දායකත්ව අරගෙනටයුතු කරන්නේ. රත්මලාන ඉන්ද්‍රජෝති පාර අංක විසිනමය දරණ නිවසිහි පදිංචිව සිටි, රානිි චන්ද්‍රා, ඉන්ද්‍ර කාන්තියන ඒ දරුවන්ගේ ආදරණීය මෑණියන් එක්දස් නමසි අනෝතුනේ ඔක්තෝම්බර මාසසි විසි පස්ස වන දින මිට වසර විසි අටකට පමණ පෙර ජන්මාන්තර ගතවන්නට යෙදුුණු පාඨශාලාචාරිණී පිබී මංගනෝනා උපාසිකා මාතාව මිසිනෝනා උපාසිකා මාතාව සිහිපත් කරගෙන පුුණ්‍ය අනුමෝදනා කරන්න. මෙඋතුම් ධර්මදානමේ පින්ංකමේ දායකත්වැරගෙන කටියුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බනුවර පදිංචි මංගනෝනා උපාසිකා මාතාවගේ ආදරනණය මුණු පුරා. අන්රෝොද සිල්වා මහත්මා එතුමගේ බිරිින්ද අජාන්ද සිල්වා මහත්මිය එවගේම දරුවන් මයිකල්ද සිල්වා ච්‍යාරාද සිල්වා ඩිලන්ද සිල්වා ඇතුළු පිින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා. බොහෝම හොඳ ධර්මානු ශාසනාවකට දෙසවන් යොමු කරන්න ඉඩකඩ සලස්වල දීලා අප්‍ර මානු කුසලස්කන්ධයක් පුුණ්‍යස්කන්ධයක් අත්පත් කර ගත්තා. මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරලා තරම් පිරිසක් තම තමන්ගි හිත් සුවපත් කරගන්න ඇද්ද. යායුතු මගකුමදද නොයායුතු මඟකුමක්ද කියන එක පිළිබඳව වටහාගන්න ඇද්ද එහැම පිනක්ම පාටශාලාචාරිනී පබී මංග නෝන උපාසිකාමාතාවට ආදරණීය අම්මට ආදරණීය අත්තම්මට පරලෝ සුවපද්ධාවේ පිණිස ඒ කාන්තේම්ම හේතු වෙනවා. ඉතින් බලාපොරොත්තුවන පරිදි මේ වෙලාව්‍ය පිපිින් අනුමෝදන් කරමු මීට වසර විසි අටකට පෙරමිය පරලෝ සැපත් ආදරණීය මෑනියන් ආච්චයම්ම PීBී මංගනෝනා උපාසිිකාමාතාවපින් අනුමෝදන් වේවා. එවගේම විශේෂෙන් මේ සහෝදරියන් අතරේ ජන්මාන්තර ගතවන්නටේ දුණු චන්ද්‍රා මහත්මියයටපින් අනුමෝදන් වේවා. ඒඇතුළු කොටඇති නමින් මියගිහිලපින් අපික්ෂාවෙන් ඉන්න. යම්තාක් දෙමාපිය ඥාතහිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස්වෙත්නම්. ඒ හැමෝම මේ පින් අනුමෝදන් වෙත්වා. සසරදුකින් එතරව ගෞතම බුද්ධ සාසනේදිම උතුම් නිවනිින් සැනසීම පිණිසම හේතුවාසනා වේවා කියලපි කවරුත් පින් අනුමෝදන කර. ඉදම්මේ ඥාති නංහෝතු සුखතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නංහෝතු සුखතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නංහෝතු සුහිතා හොන්තු ඥාතයෝ සම්ය දෘෂ්ඨික දෙවියෝමේ පින් අනුමෝදන් වෙත්වා රටජාතියේ සම්බුද ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා විශේෂ ානි මහත්මියට ඉන්ද්‍රා මහත්මියයට කාන්ති මහත්මියයට කායික මානස්්‍යක සෝපත්භාවය සැලසේවා එවගේ මදමය උතුම් ධර්මදානමය පින්ංකම සිදු කරන ඔස්ට්‍රේලියාවේ මෙල්බනුවර පදංචේ මංගනෝනා උපාසිකා මාතාවේගේ ආදරණියමනු පුරා අනුරද සිල්වා මැත්තුම්මන්ට එතුමාගේ ආදරණය බිරිඳ අජාන්ද සිිල්වා මහත්මියයට එවගේම මයිකල්ද සිිල්වා පුතුුණුවන්ට චයාරාද සිිල්වා ඩිලන්ද සිිල්වා යන දූ දරුවන්ට දෙවියන්ගේ දාර්මිකරැකවරණින් කායික සුව පත්්භාවය මානසික සුව පත්්භාවය සැලසේවා. කරන කිය නධ්‍යාපන කටයුතු රැකී රක්ෂා වෙලහිෙළදාම් කටයුතු ආධ්‍යාත්මික කටයුතු ඉදිරියට ශක්තිමත්තු කරගෙන යන්න. දෙවියන්ගේ රැකවරණය කාටත් ලැබේවා. වස්සාන ධර්මදේ න යබ් නාලිකාවේ. ය ද ෂන්ත මහත්ම ඇතු කාරමණ්ඩලේට. රටවැසි ලෝවැසි වස්සාන ධර්මදේශනනා යුබ නාලිකා ෝස්සේ මේේ උතුම් දම්දිසුම් නිරතුරුවම ශ්‍රවණය කරන ශ්‍රාවක පිින්වත්සිුල් දෙනාටමත් දෙවියන්ගේ රැකවරණින් කායිකසුවය මානසිකසුවයේ සැලසේවා. දෙවියොුත් පතන බෝධියකින් මෙ පින් අනුමෝදන්ව උතුම් නිවැනිින් සැනසෙත්වා කියලා දෙවියන්ටක් පින් අනෝදන් කරුම්. ඉතාාවතාච අම්හෙහි සම්භතම්ප්ඥ සම්පදං ස්බේදේවා අනුමෝදන්තු සබභ සම්පත්ති සිද්ධියා ඉත්තාාවතාච අම්හෙහි සම්භතම්ප්ඥ සම්පදං සබ්බේදේවා අනුමෝ දන්තු සබභ සම්පති සිද්ධියා ඉත්තාාවතාච අම්හේහි සම්භතම් පං්ඥ සම්පදං සබ්බේදේවා අනුමෝදන්තුූ සබ් සම්පත්ති සිද්ධිය මෙසේ සර්වාකාරයෙන් දැස්කරගත් සකළ කුසලානි සංසයන්ගේ බලේ. නමින් මියගිය ආදරණීය මෑණියන් අත්තම්මා ඇතුළුකොට ඇති ඥාත්තයෙන්ට වගේම. ඔබ අපපසිරු දෙනාටම සසරදුකින් එතරව ගෞතම බුද්ධ සාාසනයේ දිම චතුරාරි සත්‍යාවබෝධය සලසා ගැනීම පිණිස. හේතුවේවා වාසනවේවා කියෙල සාධහෝ කෙල නිවන් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවච්ච අතුූ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්්‍යතු වස්සාන ධර්මදේශනා ජෝටයුබ් නාලිකාවඔස්සේ ඔබ ඒශත්‍රවනය කළේ. මීට වසර විසි අටකට පෙර පරලු සැපත් පාඨශාලාචාරිණී PීBී මංගනූනා හෙවත් මිසිනුනාා උපාසිකා මාතාව පරලු සැපත්වී වසර විසි අටක් පිරීමනිමිතෙන්. එතුමියයට නිර්වාණවබෝධයට හේතු පිණසසිදු කළ දර්ම්මදාන මේ පින්කමයි. එවෙනුවෙන් පින්බර දායකත්වේගෙන කටිතු කළේ ඔස්්‍රரேලියයාාවේ මෙල්බඩුවර පදිංචි මංගනෝනා උපාසිකා මාතාවගේ ආදරණීය මුුණපුොරු අනුරද සිල්වා මහතා සහ එතුමාගේ දෑබර බිරිඳවන අජන්ද සිල්වා සහ ඔවුගේ දරුවන් වන மைකල්ද සිල්වා, චියාරාධ සිල්වා සහ ඩිලෙන්ද සිල්වායන පින්වත් පෙරිසයි. සිදුකලා වූ ධර්ම ධානුමේ කුසලේ අනුභාවේ බලයෙන් ඔස්්‍රේලියාවේ පදිංචි අනුරද සිල්වා මහත්ම ඇතුළු පවුලේ සල්ුම දෙනාට නිෙදුක් නේරෝගී චිරජීවනය උදාවේවායි සාදුසිතිින් ප්‍රාර්ථනා කරමෝ. දහම්මැසුවබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්කතව සිටින ඔබටත් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑැහිතමිතුරන් වෙනුවෙන් පුුණ්‍ය අනුෝදනා කිරීමට. සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්සාන ධර්මදේශනා YouTubeු නාිවෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න. ඩින්දුවඇයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාන්ගේට. ඩින්තුුවයි හතයි එකයි අටයි, පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මැස. වසමට තිෙරුබන් සරණයි බින්දයි හතයි එකයි අටයි පනස් හයි පනස් හතයි දහතුන. බිදුවයි හතයි එකයි අටයි පනස් හයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දින්නපතා නවතුන ධර්ම දේශන ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සස්කයිබ් කරන්න බෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.